සුබ දවසක් වේවා ආදරම්මේ තාත්තිපුතේ දුවේ. මොළේ ගැන කතා කරපු අපි, ඇස් දෙක ගැන කතා කරපු අපි, ඊළඟ ඉන්ද්‍රිය තමයි කන් දෙක. මේ කන කියන දේ හරිම වැදගත්. ඔබට දවසක දෙයකට කන් දෙක නේ අගුළු වැටලා ඇහුම් නැත්තම් කාර්ය මොන තරම් ජීවිතේ අමාරුද? ඇයියේ ඔබට ඇහෙන්නේ නැතුව යනවා. කවුරු වරි කතා කරනකොට ඔබට ඇහෙන්නේ නැහැ. ඇහුම් නැත්තම් මොනවා කර වෙන්නේ? දන්නේම නැතුව තරහ යනවා. පොඩක් හයියෙන් කියන්නකෝ අනේ, තේරුම් ගන්න විදියට කියන්නකෝ. තේරෙන විදියට කතා, ඇහෙන්න ඇහෙන විදියට කියන්නකෝ. දැන් මොකද වෙන්නේ? මේ ඇහෙන් නැතිකොට මේ මොහොතේදී මේ කන හරවනවා, ලඟ වෙනවා, ලඟ වෙලා පෙන්න බලනවා, මට ඇහෙන ඇහෙන්නට ඕනේ. ජීවිතේ අම්මේ තාත්තේ පුතේ දුවේ අපිට හරියට ඇහෙන් නැත්තම් හරියට කතා කරන්නත් බෑ. ඒ නිසා තමයි දැන් ළමයා කතා කරනවා පරක්කු වෙනකොට මොනවද කරන්නේ? කන ගාවට ගිහලා මෙහෙම කරලා බලනවා. පිටිපස්සෙන් තියලා ඇයියේ මේ පිටිපස්සේ මෙහෙම කරද්දි මේ හැරලා බලනවද කියලා බලනවා. කන ඇහෙනවද කියලා බලනවා. මොකද ඇහෙනවයි කියන එක ගොඩක් වැදගත් සාධකයක්. ඒ නිසා මේ ඇහෙනවයි කියන එක හොඳ දෙයක්. හැබැයි ඔබ අහලා බලන්න, ඔබේ ජීවිතේ ඔබ අහන්න කැමති මොනවද? ඔබට ඇහෙන්න කැමති මොනවද? ඒ නිසා සමහර වෙලාවට මේ හොඳට ජීවත් වෙච්ච මිනිස්සු, ගොඩාක් ආදරවන්තව හිටපු මිනිස්සු, මේ සහයෝගියෙකුත් එක්ක ජීවත් වෙච්ච මිනිස්සු කවුරු හරි කියපු දේවල් ඇහිලා ඒක මේ මොහොත වෙනකොට විෂුවලයිස් කරලා චිත්‍ර රූපමවලා අන්තිමට මුළු ජීවිතේම තිබිච්ච ඒ සතුට, මුළු ජීවිතේම තිබිච්ච සෙනෙහබර ජීවිත ක්‍රමවේදය නැති කරලා දාගන්නවා. මොනවා නිසාද? අනිත් කෙනා මට කිව්වා, ඒ නිසා යා කියපු දේ තුල තමයි මම දැන් මේ වැඩ කරලා තියෙන්නේ. ඒ නිසා මුළු ලෝකෙම අය ඔබට ගොඩක් දේවල් කියාවි. හැබැයි කියුවට ඔබ මේ මොහොතේදී ඒක ඒ විදියට ගන්න එපා. නේ සාමාන්‍යයෙන් කියවෙනක් තියෙනවා, නේ අසන්නා සිහි බුද්ධියෙන් අසන්නට ඕනේ කියලා. ඉන්ස තෝරලා බේරලා අහන්න පුරුදු වෙන්න. මගේ ජීවිතේටත් ඕන තරම් මිනිස්සු ඇවිල්ලා කතා කරනවා කියනවා. හැබැයි මං හැම එකක්ම ගන්නේ නැහැ. මට ඕන කරන දේ, හොඳ දේ විතරක් ගන්නවා. මට අනවශ්‍ය දේ මං ඒ වෙලාවෙම අතහැරලා දානවා. විශේෂයෙන් මාව අගේ කරොත් මං ඒක මේ මොහොතේදී අල්ල ගන්නවා. මාව කන්ඩෙම් කරොත් මම මේ මොහොතේදී ගසලා දානවා. ඒක ආයෙත් මම ආයෙත් ඇතුළට යන්න දෙන්නේ නැහැ. මට මේ මොහොතේදී අනිත් අයගේ හොඳ දේවල් ගයිලා කතා කරොත් මම මේවා අයිති කරගෙන සන්තෝෂ වෙලා මේ මොහොතේ ජීවත් කරවනවා. මට තවත් කෙනෙක්ගේ අනවශ්‍ය දේ ඕපදූප ඇවිල්ලා කියන්න ගියොත් කාර්ය මං ඒක ගසලා දාලා ඒක මම මගේ ජීවිතේට අයිති කරගන්නේ නැහැ. එනස දැන් මිනිස්සු මොනවා බලාපොරොත්තු වෙයිද? ඔබට කවුරු හරි ඇවිල්ලා කියනවා අනිත් අය ගැන, මේගොල්ලෝ ගැන, සමාජය ගැන, පරිසරය ගැන, හැම කෙනෙක්ගම කියනවා කියලා ඉවර වෙලා ඔබ ජීවිතේ වෙනස් කරගත්තේ නැත්තම් ඔබ අර පරණ විදියටම සාමාන්‍ය විදියටම ඇහි හොඳ අයිය තියාගෙන ඉන්නවා, කතා බහ කරනවා, සින්දු කියනවා, නටනවා, ගමන් බිමන් යනවා. අර කියපු කෙනාට හරිම අමාරුයි. මේ මෙච්චර කියලත් මේ මොහොතේදී ඒ මනුස්සයාගේ තියෙන අඩුපාඩුකම් කිව්වා, ඒ මනුස්සයාගේ හැටි කිව්වා, මේ මනුස්සයාට ගානක් නැහැනේ, සාමාන්‍ය විදියට කතා කරනවානේ. මේක තමයි අර කියපු කෙනා බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා කියන අය අපිට කියන්නේ මේ මොහොතේදී අදහස් ගොඩකුත් එක්ක. සමහර අය ඉන්නවා කියනවා, මොනවටද? මම එයාට කිව්වොත් එයා ගිහිලා අරයට කියයි. මම පොඩි තෝල් කේක් වහදා ගන්නවා. ඒ නිසා රත්තරන් අම්මේ තාත්තේ පුතේ දුවේ කාගේ තෝල් කේව වෙන්න එපා. ඒ නිසා කිසිම දවසක මිනිස්සු කතා කරන දේවල් මේ මොහොතේදී ඔබේ ජීවිතයට අනවශ්‍යයි කියලා දැනගත්තුත් කාර්ය මේ මොහොතේදී enough එක ඇති. ඒ නිසානේ මේ රතිඤ්ඤා දැම්මුත් කාර්ය හයියෙන් මේ සවුන්ඩ් සිස්ටම් එක ඔන් කරලා උගල බලන්න කරන්නේ. තක් ගාලා මෙහෙම කන් දෙක වහ ගන්නවා. මේ නැත්තම් ඇඟිලි දෙක ගහ ගන්නවා. මේ කවුරු හරි කතා කරන බැනගෙන යන කාර්ය ඔබ දන්නේ නැතුව බලන්න කරන්නේ. කන් දෙක වහ ගන්නවා. මෙහෙම. නව ඇති, මට ඇති. මේ ඒ නිසා ජීවිතේ කනට ඇහෙන දේ ඇති කියලා කියන්න පුළුවන්කමක් තියෙන තෝරන.
ඒ නිසා ඔබේ කන් දෙක වෙනුවෙන් යාඥාකරන්න. ඔබේ කනට හැම දෙයක්ම ඇහෙන්න දෙන්න එපා. අවශ්‍ය දේ, හොඳ දේ, ලස්සන දේ, මනහර දේ, සුන්දර දේ, ඔබගේ ජීවිතයේ වර්ධනය වෙන දේ අහගන්න. නැත්තම් ඔබ විනාශකාරී කරන දේ, ඔබ බේද බින්න කරන දේ, ඔබ කොටවන දේ, ඔබගේ ජීවිතේ හැල්වට ලක් කරන දේ, ඔබේ හැඟීම් අවුස්සන දේ ඔබ අහගන්න එපා. එනිසා ඔබ සින්දුවක් ඇහුවත්, ඔබ කතාවක් ඇහුවත්, ඔබ මේ මොහොතේදී මොන මානසිකත්වය තුළ හිටියත්, ඔබ පරිස්සම් වුණොත් කවදාහරි රත්රනම් මේ තාත්විපති දුවේ ඔබට ඇහිච්ච දේ තුළ හොඳ දේවල් ටික අයිති කරගෙන හොඳ විදියට ක්‍රියාත්මක වෙන්නට ඔබට දේව ශක්තිය, දේව බලය ලැබේවයි කියලා හදවතින්ම මම ප්‍රාර්ථනා කරනවා. චේසු පිහිටයි.